පසුගිය මේ මාසය තුල විදේශ ශ්‍රමිකයන් විසින් එවන ලද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 544ක් බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ. මේ අතර විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා ලබා දීම මෙම විදේශ ප්‍රේෂණ ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳව ශ්‍රේෂ්ඨ කිහිපයක් යටතේ කරුණු දැක්විය හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍ය අධිකාරී මංගල රන්දිනිය මහතා පවසන්නේ. මේ මොහොත වනට මේ අවුරුද්දේ ඩොලර් බිලියන 2කට වැඩිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවලා තියෙනවා. ඒතර පසුගිය මාසය තුල ඩොලර් මිලියන 500කට වැඩිය විදේශගත ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවලා තියෙනවා. මේක ඉතාම විශාල එමදතන් සැලකිය යුතු වර්ධනයක් කියන එක පැහැදිලි වෙන කාරණයක්. ඊළඟ කාරණය තමයි ලංකාවෙන් රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩිවීම, ඒ වගේම කුසලතා සහිත ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩිවීම. ඊළඟ කාරණේ ලෝකයේ සංවර්ධිත රටවල් වලට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් සංක්‍රමණය වීමට අවස්ථා උදා කළ දීම. තුන්වෙනි වැදගත් කාරණේ තමයි මේ විදේශගතව රැකියා කරන, රැකියා සඳහා විදේශ රටවලට පිටත් වෙන අපේ ශ්‍රමිකයන්ගේ පවුල්වල සමාජ ආර්ථික සංවර්ධනය වැඩිවීම, ඒ අයගේ භෞතික ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට පැමිණීම. එතකොට ඔබ දන්නවා විදේශ රැකියා ක්ෂේත්‍රයේ සමාජීය සංවර්ධනය ඇති කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වෙන්නේ මේ පසුගිය වර්ෂයේ ඉඳලා. කෙසේ වෙතත් විදේශ රැකියා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට විදේශ රැකියා නියෝජිතවරුන් මෙලෙස අදහස් පළ කළා. අපිට 2019 විතර වෙනකල් ලෝකේ තියෙන රැකියා වෙළඳපොළට ඇතුළු වෙන්න අපහසුතාවයක් තිබ්බා. අපේ ශ්‍රී ලාංකිකයෝ පිළිගන්නේ නැති තත්ත්වයක් තිබ්බා. ඒ තත්ත්වේ මත අපිට වෙළඳපොළ අහිමි වෙලා තිබ්බා. කියන්න සතුටුයි අපේ ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තුමා, විදේශ රැකියා මහත්තුමා ගත්ත යම් යම් උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ඇටියට ජපානය, කොරියාව, ඊශ්‍රායලය සමගම ලෝකේ තියෙන දියුණු රටවල් වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සඳහා අවශ්‍ය වටපිටාව ඉතාම සාර්ථකව මේ වෙලාව වෙනකොට නිම කරලා තියෙනවා. අපිට ඒ වෙළඳපොළ විවෘත වෙලා තියෙනවා. එමෙම පසුගිය සමයේ පැවති අරකලිය තුළින් විදේශ රැකියා ක්ෂේත්‍රයට සිදු බලපෑම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. රැකියා වෙළඳපොළට ළමයි 300ක් විතර ඇතුල් කරලා තිනවා. ඇත්තටම අරගලය අපිට ලොකු හානියක් වුණා ජපානයට. ජපානයේ හැම වෙලෙම කැමති නැහැ අරගලකාරී තත්ත්වයන් තියෙන සේවකයෝ ජපානයට ගන්න. මොකද ජපානය කියන්නේ බොහොම සාමකාමී රටක්. ඒ රටේදී මේ විදිහේ තත්ත්වයක් ඇති වෙලා තියෙන ශ්‍රමිකයෝ රටට ගත්තොත් ඒගොල්ලෝ බය වෙනවා ඒ රට තුලත් යම් යම් කලහකාරී තත්ත්වයන් ඇති වෙයි කියලා. හැබැයි වර්තමාන දේශ රැකියා ඇමතුමා ඒ අපහසු කාර්යයට උර දීලා ලෝකේ තියෙන රටවල් සමග තානාපති සමන්තා දියුණු කරලා තානාපති කාර්යාලය හරහා මේක ප්‍රචලිත කරලා අපේ රටේ මේ වෙච්ච අභාග්‍ය සම්පන්න සිදුවීම් ඔක්කොම වහලා දාලා හොඳ ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාවේ ඉන්නවා කියන එකට ලොකු වැඩසටහනක් දියත් කරලා ඒකේ ප්‍රතිඵල දැන් අපිට හම්බෙලා තිනවා.